මට ලස්සන ඇඟක් තියෙනවා. ඒ නිසා කොහෙන් වුණත් පෙන්වගෙන අදින්න මට පුළුවන් කියලා ටීනා ෂැනෙල් කියන කතාවයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. පහුගිය දවසක පැවති චන්දිමාගේ රෝයල් උපන්දින පාටියේදී ටීනා ෂැනෙල්ගේ ඇඳුම සහ ටීනා ෂැනෙල්ගේ ඩාන්ස් එක ගැන ඇයි කියන කතාවයි මේ. උපුටා ගැනීම. මේ දවස්වල මමයි පියුමි අමායයි තමයි ගොඩක් අයගේ මාතෘකාව. ලස්සන ඇඟවල් නැති ලස්සන ඇඳුම් අඳින්න බැරි අය අපිව විවේචනය කරනවා. අපි නිලියෝ, අපි නිරූපිකාවෝ, අපිට ලස්සනට අඳින්න බැරිද? ඒ ඇඳුම් ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා. චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටි එකට ගිහින් අපිට ඩාන්ස් කරන්න අයිතියක් නැද්ද? අපි නිලියෝ කියලා ගිහින් ඉඳගෙන ඉන්න ඕන නැහැ. චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටි එකේ අපි කරපු ඩාන්ස් එක, අපි ඇඳපු ඇඳුම් තමයි විවේචනයට ලක් වෙන්නේ. මේ රටේ මිනිසුන්ගේ ඔළු හදන්න බෑ. මම අඳින්නේ කාටවත් ඕන විදිහට නෙවෙයි. අපිට නිරූපිකාවන් විදිහට බිකිනි අඳින්න පුළුවන් නම් ඔය වගේ ඇඳුමක් අඳින්න බැරි ඇයි? මට ලස්සන ඇඟක් තියෙනවා. ඒ නිසා කොහෙන් වුණත් පෙන්නගෙන අඳින්න මට පුළුවන්. ඒක කාටවත් මොකටද? ඔය වගේ ඇඳුම් අඳින්න බැරි අය අපිව විවේචනය කරලා ඊර්ෂ්‍යාව පෙන්වන්නේ. චන්දිමාල්ගේ පාටියට කී දෙනෙක් ආවද? හැබැයි කතා වෙන්නේ මමයි අමායයි පියුමි ගැන. අපි ගැන කතා වෙන්නේ විශේෂත්වයක් තියෙන නිසානේ. කවුද අපිට ඇඟිල්ල දික් කරන අයගෙන් සර්ව සම්පූර්ණ? අපි මේ පාටිය නිසා තවත් හිට් වුණා. ඔය ඇඟ පුරා පොරවගෙන ආපු අය ඕන තරම් වැරදි කරනවා. ඒ අය කසාද කීයක් කරගෙන තියෙනවද? පවුල් කඩලා තියෙනවද? ඒ ගැනයි කතා කරන්න ඕන. අපි දැන්ට ගිහින් නැටුවේ කලගෙඩි නැටුමක්, ලීකෙලි නැටුමක් නෙවෙයි. නෝටි ක්වීන් තේරීමේ තරඟයට සෙක්සි ඩාන්ස් එකක් අපි ඉදිරිපත් කළේ. නටන්න බැරි අය අපිව විවේචනය කරනවා. අපේ ෆොටෝ එඩිට් කර කර, සූම් කර කර සමහරු පහත් සතුටක් ගන්නවා. අපි නිරුවත්ව නැටුවේ නෑ, ස්ටේජ් එකේ බුදිය ගත්තේ නෑ. අපි කරන්නේ අපිට ඕන දේ. අපිට කියන දේවල් ඒ අයටම කවදා හරි බලපායි. උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් මෙන්න මේ විදිහට තමයි ටීනා ෂැනෙල් චන්දිමාගේ බර්ත්ඩේ පාටි එකේ ඇඳ ඇඳුමයි දැම්ම ඩාන්ස් එකයි සාධාරණීකරණය කරන්නේ. මේ ගැන ඕගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.